සුබවත්ලද සෙනින්ගෙනෙන අපගේ YouTube channel එකට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැන් ලැබුණු තවත් උණු සම්පුවතක් ඝාතනයට ලක් වූ හමුදාපති කාසිම් සොලෙයිමානිගේ සුසාන භූමිය ආසන්නයේ බදාදා දිනයේදී සිදු වූ දිත්ත පිපිරීම් වලින් අම වශයෙන් පුත්කලයන් 103 දෙනෙකු මියගොස් 188 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරානය වාර්තා කරනවා රාජ්‍ය රූපවාහිනිය පෙවසුවේ බෝම්බයක් නිසා සිදු වූ මෙම පිපිරීම එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් සිදු වූ සොලෙයිමාන්ගේ මරණය සිව්වන සම්වසරයේදී සිදු වූ බවයි මෙය ඊශ්‍රායලයේ ගාසා තීරයේ හමාස් යුද්ධයේ ආරම්භයේ සිට ඉහළ ගොස් ඇති කලාපයේ ආතතියින් වේගවත් කිරීමට තර්ජනයක් විය හැකි බවයි පවසන්නේ පළමු පිපිරීම සොලෙයිමාන්ගේ සොහොනේ සිට අඩි 2300ක් ඈතින් උතර වන්දනාකරුවන් එම ස්ථානයට පැමිණෙන විට දෙවන සතපුන් 0.6 දුරින් වූ බව ඉරානය වැඩිදුරටත් පවසනවා සොලෙයිමානි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක ප්‍රතිඵලයක් ලෙස වසර 4කට පෙර බෑග් ටැග් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් මිය ගියා ගාසා තීරයේ හමාස් යුද්ධ රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන ඉරාන් වාර්තා කළේ සොලෙයිමානිගේ සොහොනසරති වූ පළමු පිපිරීම පෙගුට් 405 මෝටර් රථයක් තුල සූට්කේස් එකක තිබූ බෝම්බයක් නිසා සිදු වූ බවත් ඒ දුරස්ථව පුපුරවාහන ලද බවත් පෙනෙන්නට ඇති බවත්ය ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අහමඩ් වාහිනි පැවසුවේ පළමු පිපිරීම දේශීය වේලාවෙන් සවස 3ට සිදු වූ බවයි මිනිත්තු 20කට පසුව තුවාලකරුවන් උපකාර කිරීමට වෙනත් වන්දනාකරුවන් පැමිණෙන විට දෙවන එනම් වඩාත් මානසික පිපිරීම සිදු බව වාහින් පැවසුවා මෙවැනි උණුසුම් පුවත් ලද සෙනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර දෙ like කරන්න.